විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබව මුණ ගැහෙනවා අඟහරුවාදා අපි ඔබ වෙලතුලින්. ඉතින් අද දවසේ අපේ දෙවන විශේෂාංගයේ විදිහට ජූරි විශේෂාංගයට අපි ඔබව එකතු කරගන්න සූදානම්ින් ඉන්නවා. නීතිය. නීතිය මම හැමදාමත් කියනවා නීතිය අපිට ලැබිලා තියෙන්නේ අපේ ජීවිතේ අපි මේ යන ගමන් මාර්ගය බොහොම සුමටිව ගමන් කරන්න. යම්කිසි අවස්ථාවකදී ඔබට නීතිය සරණ අවශ්‍ය වුණොත් ඒ හරහා අපේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන සරණ ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. නමුත් නීතියට අපි ටිකක් දුරයි කියලා මට වෙලාවකට හිතෙනවා. නීතිය ඔබේ ජීවිතේ ලං කරගන්න. මොකද නීතිය හඳුන්වා දෙන්නේම අවසානයේ අපේ ජීවිතේ සතුට උදෙසා. නීතිය පිළිබඳව විශේෂයෙන් ඔබට වඩාත් වටිනා කියන මාතෘකාව පිළිබඳව අද දවසේ අපි කතා කරනවා. රැඳෙන්න ජූරි විශේෂාංගයේ සමගින්. හොඳයි අද දවසේ ඒ පිළිබඳව කතා කරන්න අපි සම්බන්ධ කර ගන්නවා නීතිවේදී නීතිීක්ෂ නදීජා ඩයස් නීතිීක්ෂතුමිය අයිබන් සුබදාසන. නීතිීක්ෂතුමියනි මේ සමාජයේ අපි නිරන්තරයෙන් දකිනා කියන මාතෘකාවක් පිළිබඳව තමයි අද දවසේ අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මේ දෙදෙනෙක් එකට ජීවත් වෙනවා කියන එක මේක මානුෂීය හැඟීමක් මත තමයි පදනම්ව ආරම්භ වෙන්නේ. ආදරය කරනවා අනතුරු අපි තීරණය කරන අපි එකට ජීවත් වෙනවා. අපි පවුලක් තුල අපි අවසානයේ අපේ ජීවිතේ එක බලාපොරොත්තු පවුලනේ දරුවෝ මේ හැමෝම එකතුනහම හැබැයි අර කාලයක් තිස්සේ අපි දැකපු නැති නොගැලපීම් අපි දකින්න ගන්නවා ටික කාලයක් එකට ජීවත් වෙනකොට. සමහරෙක් උත්සාහ ගන්නවා ඒ වැරදි හදාගෙන එකට ජීවත් වෙන කොහොම හරි. හැබැයි සමහරෙක් තීරණය කරනවා අපිට එකට ඉන්න බෑ අපි අයින් වෙන්න ඕනේ කියලා. මේ පාර්ශව දෙකේම එකඟතාවය තියෙනවා නම් එහෙම පිරිසකට අයින් වෙන්න අවශ්‍ය කරන වටපිටාව හදාගන්න නීතිය මොන ආකාරයෙන්ද සරණක් වෙන්නේ? ඔව් ඇත්තටම තිලිනි දැන් දෙන්නෙක් විවාහ වෙන්නේ ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙයි. ඉතින් ඒක නිසා පළවෙනිම කාරණාව තමයි ඒ කුටුම්බය ආරක්ෂා වෙන තත්ත්වයේ තියෙන්නට ඕනි. හැබැයි සමහර වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි දැන් කසාදයක් බඳින්න නැත්නම් කසාදයක් කරගනිද්දී දෙපාර්ශ්ව එකඟතාවය මත තමයි පාර්ශ්වකරුවන් විවාහ වෙන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ පාර්ශ්වකරුවන්ගේ එකඟතාවය මත තික්කසාදයක් ගන්න පුළුවන්ද කියන එක. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නීතිය තුළ හැමතිස්සම උත්සාහ කරනවා මේ කුටුම්බය ආරක්ෂා කරන්න. ඉතින් එතකොට දික්කසාදයක් ලබා ගන්න නම් ප්‍රධාන වශයෙන්ම කාරණා තුනක් අපි වෛවාහක වැඩි තුනෙන් එකක් ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එතකොට පාර්ශ්වකරුවන්ගේ එකඟතාවය මත සමහරව හිතාගෙන ඉන්නවා අපිට මේක බොහොම සරලව අවසන් කරන්න පුළුවන් එග්‍රිමන්ට් එකක් ගහලා අවසන් කරන්න පුළුවන් කියලා හිතනවා. දෙපාර්ශ්වයේ ලියුම් දීලා අවසන් කරන්න පුළුවන් කියලා හිතනවා. සමහර කැමැත්තෙම කතා වෙලා ඔක්කොම ඉවර කරලා විතරක් මේ දික්ෂිත මේ ගාවට එනවා. ඔව් ඒ ඔක්කොමත් මට්ටම තියෙන. කියන්නේ පාර්ශ්වකරුවන්ගේ එකඟතාවය මත මේ සිදු කළ හැකිද? විශේෂයෙන්ම සටහන් කරන්නට ඕනේ මොකද නීතිය තුළ අපේක්ෂාව වෙන්නේ මේ කුටුම්බය ආරක්ෂා කර ගැනීම. එතකොට ඒත් එක්කම ඒක කඩන්න නම් ප්‍රධාන කාරණයක් තියෙන්නට ඕනේ. කියන්නේ වෛවාහක වරදක් ඔප්පු වෙන්නට ඕනේ. එහෙම නොවි දෙපාර්ශ්වයේ එකඟතාවය මත පමණක් පදනම් වෙමින් දික්කසාදයක් ලබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය තුළ නැහැ. ඉතින් ඒක නිසා වෛවාහක වරදක් ඔප්පු කිරීම දික්කසාද නඩුවකදී අනිවාර්ය අංගයක් බවට පත් වෙනවා. හොඳයි අපි දකිනවා ගොඩක් වෙලාවට මේ අපි අහලා තියෙන සහ අපේ සමාජයේ අපි දකින කරුණු කාරණා එක්ක කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් වෙන් වෙන උත්සාහ කරන ගොඩක් අවස්ථාවලදී නීතිීක්ෂවරුන් ලබා දෙන උපදේශ තමයි තව ටික කාලයක් උත්සාහ කරලා බලන්න බැරිද කියලා උත්සාහ කරලා බලන්න දරුවෝ නිසා උත්සාහ කරන්න දෙමව්පිය සහ වටපිටාව ගැන හිතලා උත්සාහ කරලා බලන්න වැඩි හදා ගන්න උත්සාහ කරන්න කියලා. නමුත් එතනට එන්න එකඟ වෙන්නම බැරි නම් සහ ඔබ ඔය කියන කරුණු තුන ඇතුළත කෙනෙක් පීඩාවට පත් වෙලා තියෙනවා නම් අවසානයේ තීන්දුව ලබා ගන්න සිද්ධ වෙනවනේ. මේකේ කරුණු තුන ඇතුළු අපි පුංචි විස්තරයක් කරමු දෙක කරුණු තුන. එකක් තමයි විවාහ වෙන අවස්ථාවේදී පවතිනා වූ ලිංගික බලහීනතාවය. එතකොට ඒ වගේම ඒක විවාහ වෙන අවස්ථාවේ පැවතිය යුතුයින් පසුව රෝගී තත්ත්වයක් මත හෝ අනතුරක් සිදුවීම හේතු කොටගෙන ඇති වුණාට ඒක වෛවාහක වරදක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂ සාගත හැරයම් අපි සරලවම කියන්නේ දාලා යනවා කියලා. එහෙම නැත්නම් ඒ තත්ත්වයට පත් කිරීම. අපි ඒකට කියනවා අනුමිත ද්වේෂ සාගත හැරයාමක් කියලා. අනිත් කාරණාව තමයි අනාචාරය. ඒතර අනාචාරය කියන එක සාමාන්‍යයෙන් අපි වැඩිබර සාක්ෂි මත අනිකුත් කාරණා ඔප්පු කරන්නට ඕනේ. නමුත් මේක ඊට වඩා වැඩි ඔප්පු කිරීමේ බාරයක සහිතව නඩුව තුල ඔප්පු කිරීම අනිවාර්ය වෙනවා. හොඳයි. ඉතින් ඔබ දන්නවා පියොම්විල කියලා කියන්නේ අපි විශේෂයෙන් අපේ ආදරණීය කාන්තාවන් වෙනුවෙන් නේද ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් දේවල් ඉදිරිපත් කරන වැඩසටහන.
කතානක ඒ නිසා මේ මාත්‍රකාව හුදෙක්ම අපි අද දවසේ කතා බහ කරන්න තෝරා ගන්නට හේතුව වන්නේ යම් කිසි හෝ ආකාරයකින් පීඩාවට පත්වෙච්ච අයෙක් ඉන්නවා නම් ඔබේ ජීවිතයේ විසඳුමක් කරා ඔබව රැගෙන යාම නිසා පිණිසම බව ආදරෙන් සලකන්න කරුණාවෙන් සලකන්න මොකද විවාහයේ දික්කසාදයේ දක්වා කෙලවර කර ගැනීමට පවත්වාගෙන යන්න කියන කාරණාව අපි කිසිසේත්ම ඔබට සදාහන් කරන්නේ නැහැ කොහේ හෝ අවස්ථාවක ඔබට හැකියාවක් තිබෙනවා නම් ඒ සියල්ල එකතු කරගෙන මේ මානුෂිකව ඔබට ඒ සියල්ල ගැන හිතලා මතලා ඔබේ පවුල ගැන හිතලා ඒ පවුල සතුටින් තියාගන්න ඒ වෙනුවෙන් පීවර ගන්න කියලා අපි නිරන්තරයෙන් ඔබෙන් ඉල්ලනවා නමුත් යම් කිසි හෝ ආකාරයක පීඩාවට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔබේ හිතසුව පිණිසම තමයි අද දවසේ අපි මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ ඔබේ පවුල ආරක්ෂා කිරීම සහ ඔබ සතුටින් සිටීම තමයි අපි දකින්න කැමති එකම කාරණාව කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා ඉතින් අද දවසේ නීතිවේදී නීතික්ෂණ අදීජා ඩයස් නීතික්ෂිතුමේ සමගින් අපි කතා බහ කරන්නේ මේ කාරණාවේදී නීතික්ෂිතුමිනේ අපි දකිනවා සමහර වෙලාවට ආදරේදී හෝ වේවා එහෙමත් නැත්නම් යම් කිසි ආකාරයක ප්‍රශ්න ගැටළු වලට විසඳුමක් විදිහට අඩු ආයසින් විවාහ වෙන අය අපි දැකලා තියෙනවා විශේෂයෙන් අවුරුදු දැන් අපි දරුවෙකු කියලා සාමාන්‍යයෙන් අවුරුදු 18 21 තත්ත්වේනේ අපි සලකන්නේ එතකොට අවුරුදු 17 දී විතර විවාහ වෙච්ච කෙනෙක්ට මේ වගේ දික්කසාදයකට යන්න අවශ්‍ය නම් නීතිය හරහා එහෙම අවස්ථාවක් උදා වෙනවද ඔව් ඇත්තටම තිරිනි දැන් විශේෂයෙන්ම දරුවන් ගැන දෙමාපියෝ සෑහෙන සැලකිලිමත් විය යුතුයි නමුත් සමහර අවස්ථා අපි දකිනවා අඩු වයස් විවාහ ඒක එක ප්‍රශ්නයක් අනිත් අතට ගත්තට පස්සේ සමහරලාට හිතනවා දෙමාපියන්ගේ එකඟතාවය මත දරුවන්ව අඩු වයසින් උනත් විවාහ කර දෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ මේ කාරණා දෙකම වැරදි මොකද විවාහ වෙන්න නම් සාමාන්‍ය විවාහ ආක්ෂාපණයට යට ගත්තොත් එහෙම කාරණා විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා අවම වයස. ඒ අවම වයස ශ්‍රී ලංකාවේ නීතිය තුළ සම්මන් නීතිය තුළ අවුරුදු 18. එතකොට අවුරුදු 18ට වඩා අඩු තැනැත්තෙක් යම් ආකාරයක විවාහ වුණොත් එහෙම ඒ විවාහය මත යම් ආකාරයක ප්‍රශ්නයක් ඇති වෙලා ඔහුට දික්කසාදයක් ලබා ගැනීම පදනමක් ඇති වෙන්නේ නැහැ. මොකද දික්කසාද නඩුවක් පවරන නම් වළංගු විවාහයක් තියෙන්න ඕනේ. එතකොට අඩු වයසෙන් විවාහ වුණා කියලා කියන්නේ සාමාන්‍ය නීතියේ හැටියට ගත්තට පස්සේ විවාහ ආඥාපණිතයට ගත්තාම ඒ විවාහ ආඥාපණිතට ගැළපෙන්නේ නැහැ. මොකද වයස සීමාව ගැළපෙන්නේ නැති නිසා. ඒක නිසා එවැනි අවස්ථාවකදී දික්කසාද නඩුවක් නෙමෙයි පවරන්නට ඕනේ විවාහ ශූන්‍යතාවයේ සම්බන්ධ නඩුවක්. මොකද හේතුව වළංගු විවාහය ඒ තුල ගොඩනැගෙන්නේ නැති නිසා. හොඳයි. ඉතින් මම හිතනවා ඔබට පැහැදිලි ඇති එතුමිය සඳහන් කරන කරුණු කාරණා. ඒ අතරතුර දැන් මේ ප්‍රශ්නෙම වෙලා තියෙන දැන් විවාහය කියන අවසන් තීරණයට අපි එද්දි ගොඩක් අය මානුෂීය සම්බන්ධතා තමයි පවත්වන්නේ. මේ ආදරය කරලා විවාහ වෙලා එහෙමත් නැත්නම් මේ මට ගැළපෙනවා මගේ සිතුවිලිත් එක්ක ගැළපෙනවා. ඔන්න ඔය කියන මානුෂීය කාරණාව හරහා තමයි දික්කසාදයේ වේදනාකාරී මාතෘකාවක් බවට පත් වෙන්නේ. දැන් අපි දකිනවා එහෙම ආදරය කරලා කසාද බඳපුවා ඉන්නවා. එහෙම ආදරය කරලා අපි विवाह विवाह संबंध विवाह विवाह අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියේ වරදක් වෙනවා මේක ඊළඟ කාරණාව තමයි ඒක අපරාධ වරදක් හැටියටත් වැටෙනවා මොකද හේතුව ද්විවිවාහ එහෙම නැත්නම් බහුවිවාහ කියන එක ශ්‍රී ලංකා නීතිය තුළ එහෙම නැත්නම් දඬුවම් සංග්‍රහය තුළ අපරාධ වරදක් බවට පත් වෙනවා එතකොට එක පැත්තකින් ද්විවිවාහය හේතු කොටගෙන දෙවෙනි විවාහයට වළංගුතාවයක් ඇති වෙන්නේ නැහැ ඒක ශූන්‍ය සහ බලරහිත විවාහයක් බවට පත් වෙනවා එතකොට විවාහය තුළ ඇතිවෙනා වූ නෛතික අයිතිවාසිකම් වගකීම් මේ කිසිවක් එවැනි තත්ත්වයක් මත ඇතිවෙන්නේ නැහැ කියන එක හොඳට අවබෝධ කරගන්න මොකද මේ නීතියේ දැනුම කියන අත්‍යවශ්‍ය වෙනවා තිලිනේ මොකද යම් තැනත් එක්ක විවාහ වෙනකොට විශේෂයෙන්ම තමන්ට සැකහැර දැනගන්නට ඕනේ ඔහුගේ වයස සීමාව ඔහුට විවාහ වීමේ ශක්තියක් අප කියන්නේ හැකියාවක් තියෙනවා මොකද වළංගු විවාහයක් තියෙනවා නම් ඔහුට නැවත ඒ විවාහය අවලංගු නොකර නැවත විවාහකට එළඹීමේ හැකියාවක් නැහැ ලංකාවේ නීතිය තුළ එහෙමනම් එවැනි තත්ත්වයක් ඇතිව තියෙන කෙනෙක් එක්ක විවාහ වුණොත් විවාහයට ලක් වෙච්ච තැනතර තියෙන ප්‍රශ්නේ තමයි විවාහය තුළ පැන නගින්නා වූ අයිතිවාසිකම් ගොඩනගා ගන්න බැරි වෙන එක. අනෙක් අතට ගත්තට පස්සේ ඒකේ විවාහය කරන තැනත්තා ගත්තොත් එහෙම ඔහු ද්විවිවාහය කියන වරදට අපරාධ වරදකට වරදකරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ නීතිය පිළිබඳ දැන ගැනීම මත තමන්ගේ සම්බන්ධතාවය නැති කර ගැනීම වඩා යෝග්‍ය වෙනවා. හොඳයි නීතික්ෂිතුමිය දැන් තව ප්‍රශ්නයක් තියෙනවා සමහර අය අපි දකිනවා විවාහ වෙනවා අවසානයේ විදේශගත වෙනවා ඊට පස්සේ සමහරු
विदेश इन स्वामी पुरुषे बिरिंदा वेनुवेन लंका दिखादे बलापुर विदेश उपदेश विशेष अटोर्नी बल पत्र लंका तमंगे नियम बल विशेष सटहन कल मे कारण पास विदेश गेनेक्ट लंका दिखा साधन पवर पुलवा कारण उपदेश नवर पुलवा हे भाई अटोर्नी बल पत्र उपदेश विदेश विवाह पत्ना जीवित गत नौकल सम्मत विवाह बट पत्नी सत्य कारण सहना विवाह लंकावतुलेशन सह विवाह विवाह पोते जीवते पशुकालीन विवाह उत्सव जीवते विवाह वेला दीर्घ काल जीवन एक होंद प्रश्न कारण बहुत तीन कारण दिख विवाह कुनाट पास रजिस्ट्रेशन कला वलांग विवाह कारणाटिक संपूर्ण वयस विवाह कारण संपूर्ण विवाह विवाह परिपूर्ण तत्व पत्ला वासकिरी आरंभ के ऊट सिद्धवेन दिख सदन पवर इवन अवस्थावी विवाह परिपूर्ण नोकिरेम देश सागत हर याम देश विवाह परिपूर्ण आराधना आराधना प्रतिक्षेप किरीम विवाह अवसान किरीमे तत्व देश सागते हर याम एवं अवस्था एक वैवाहक वर्तमत दिख साधन पुलवांकमेंट एहम पिलितर कड़े बेरीम अवस्था को
ඔබ පීඩාවට පත්වෙච්ච ඔබ රැවටීමකට පත්වෙච්ච අවස්ථාවකදී පමණක් ඒ වෙනුවෙන් උත්සාහ කරන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා මොකද අවසානයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන පවුලේ සතුට විශේෂයෙන් පියුම් විලහර අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ කාන්තා ඔබට ඒ සතුට ලබා දෙන්න ඒ නිසා මේ මාතෘකාව පිළිබඳව අපි අද දවසේ කතා කරන්නේ තණ්හාර කියන කාරණාව හින්දා දැන් අපි දකිනවා විවාහයේදී සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට අර කාන්තාවගේ තියෙන සියුම් බව හින්දා කාන්තාවගේ පැත්ත තමයි තෝරගන්නේ නමුත් විවාහය තුල පුරුෂ පාර්ශවයේ අසාධාරණයට ලක් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට දැන් කාන්තාවකට රැකියාවක් නැතිකම හෝ වේවා මොන හරි ප්‍රශ්නයක් හෝ වේවා ස්වාමි පුරුෂයාගෙන් වන්දියක් ලබා ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා නමුත් ස්වාමි පුරුෂයාගේ පැත්තේ වරදක් නැතුව කාන්තාව නිසා අසරණ වෙච්ච මොහොතක ස්වාමි පුරුෂයාට හැකියාවක් තියෙනවද බිරිඳගෙන් වන්දියක් ලබා ගන්න दिखसाद निकसाद दीमनावकिन कर्णव दिपार्शवे मैकरण पुलवांगे विवाह गुटनकना जीवित आगतीन ये जीवित संहल्लाट दीपल मिल दी गिमेन मेकिन कर्णवास समाज तत्व बलापुर जीवित आगतीन ये जीवित अहिम वीम मत सिधु अन्ना मानसिक पीडा संबंध स्वामी पुरुष भार्यवल विशेष स्वामी पुरुष तमंट नरगन बेरे स्वामी पुरुष बिरीद विवाह पवतन काल सीमा पुलवा विशेष दिन दिखसाद नीन मेतन दिखियाकालिकैतिक नियत तीन अदाल नई तीन प्रकाश वित्ति करट हो अदाल पार्श्व कट भारती मस तुनक काल सीमा गतवेन्टे अदी बारगनी मीन हो तो विवाह संपूर्ण अवलंगुवे विवाह अवसान नियत किरी मतलब नई प्रकाश दुनिया गेवीम करो दरुला ඕන් අවසාන තීන්දුවක් ලබා ගන්න එහි අවසාන තත්ත්වයටම ගියාට පස්සේ ඒ කියන්නේ ඉන්න පුළුවන් තාක්කල් ඉඳලා එතනින් එහාට බෑම කියලා හිතන තැනට ආවට පස්සේ හැබැයි එහෙම වෙන් වෙද්දිත් ගොඩක් වෙලාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවෝ ඉන්නවා නම් ඉන්නේ ගෑනු ළමයෙක්ද ඉන්නේ පිරිමි ළමයෙක්ද මෙයාව හම්බ වෙන්නේ තාත්තටද මෙයාට හම්බ වෙන්නේ මෙයාව හම්බ වෙන්නේ අම්මටද සහ ඒ තාම මානුෂීය කාරණාවකුත් එතනට බලපානවා සහ ඒ අය බලා ගන්න ඇත්තට මතේ සල්ලි තියෙනවද සහ ඒ අවශ්‍ය කරන දැනුම දරුවගේ අධ්‍යාපනයේ ගොඩාක් කරුණු කාරණා බලපානවා එතකොට මේ කාරණාවෙදී නීතිය කොහොමද අපිට සරණක් වෙන්නේ? ඔව් ඇත්තටම විවාහයක් තුල දික්කසහද නඩුවකට එනකොට වඩාත්ම බලපෑමකට ලක් වෙන්නේ දරුවන්. ඔබ කියනවා හරියටම හරි. මොකද හේතුව දෙපාර්ශ්ව අතර මොන ආකාරي ගැටුම් තිබුණත් දරුවා තමයි අවසානයේදී අම්මද තාත්තද කියන තැනට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක බොහොම කනගාටුදායක කාරණයක්. නමුත් විශේෂයෙන්ම දැන් දරුවෙක්ගේ බාරකාරත්වයේ කියන තැන ගත්තොත් එීම අම්මටද තාත්තටද දැන් ওই ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. සමහර විට ආර්ථික අතින් එක් පාර්ශ්වයක් වඩා හොඳ තත්ත්වයක ඉන්නවනම් ඔහිතන්න පුළුවන් මට දරුවගේ බාරකාරත්වය ලබා ගැනීම හැකියාවක් තියෙනවා කියලා. අනෙක් පාර්ශ්ව ආර්ථිකත්වයෙන් දුෂ්කර තත්ත්වයක තියෙන්නට පුළුවන්. හැබැයි විශේෂයෙන්ම ගත්තොත් එම ලංකාවේ නීතිය මේ ආකාරයට ක්‍රමිකව විකාශන වෙලා තියෙන විදිය ගත්තොත් කල් මුල් අවස්ථාවේදී දරුවෙක්ගේ බාරකාරත්වය සාමාන්‍ය සහජතර පියාට එහෙම නැත්නම් තාත්තට තමයි ලොකු අයිතියක් ලබා දුන්නේ. අම්මා විසින් ඔප්පු කළේ පිරිමි දරුවෙක් හොවේවා. එතකොට අම්මා තමයි ඔප්පු කරන්න ඕනේ නෑ මම ඊට වඩා හොඳයි කියලා. ඒ කියන්නේ ඔප්පු කිරීමේ බාරය තිබුණේ අම්මට. නමුත් අද වෙනකොට මේ නීතිමය තත්ත්වය වඩා හොඳින් ඉදිරියට ඇවිල්ලා තිනවා දරුවාගේ උපරිම සුභ සාධනය කියන තැනට. එතකොට දරුවාගේ උපරිම සුභ සාධනය සලසන්නේ කවුද? ඔහුට දරුවාගේ බාරකාරත්වය ලබා ගන්න පුළුවන්. හැබැයි උපරිම සුභ සාධනය කියලා කියන්නේ මුදල් මත තීරණය विशेषम गोतेम दर्व अध्यापने रखवरणे पोषणे मानसिक सौख्य मे बहु देवा दर्वग शुभ साधने सल दर्वग उपरीम शुभ साधने सलसाने कौद अम्मद तातदेन कारण मत ऐमत बलतम अधिकरणे तीरने दर्वाण संबंध इहलम भारकार अधिकरणे अधिकरणे तम तीरने दर्वा उपरीम शुभ साधने काटते सलसाने उपरीम शुभ साधने के कारण समहार विला मुदाल मेरे मेखिल
එක තැනකදී කියනවනේ දරුවන්ගෙන් යම්කිසි ආකාරයක විමසීමක් කරනවද කොහොමද ඒක හොඳ ප්‍රශ්නයක් මොකද දරුවන්ගෙන් විම දරුවන්ගිනුත් අධිකරණය සලකලා බලනවද කියන එක පොන්චි පොන්චි දරුවෝ මාස 3 හෝ වේවා අවුරුද්ද හෝ වේවා එයාගේ විමසීමක් කරන්න අපිට බෑනේ ඔව් අපහසුයි අනිත් එක තමයි එවැනි දරුවන් ප්‍රායෝගිකව සාමාන්‍ය දරුවන්ට සමහරලාට පෝෂණය ලබා දෙන අම්මගෙන් කිරිබොන දරුවෝ ඉන්න පුළුවන් එතකොට එවැනි අවස්ථාවකදී එකී දරුවගේ බාරකරත තාත්තට දීම් ප්‍රායෝගික නැහැ එතකොට එවැනි තත්ත්වයන්ට ප්‍රායෝගිකත්වයේ සලකා බල එක අම්මට දෙනවා හැබැයි මේ දෙන නියෝග සදාකාලික නැහැ තිලිනි දැන් දරුවෙකුගේ සුබ සාධනයේ සලකලා බල අධිකරණය විසින් යම් ආකාරයෙන් යම් පාර්ශවයක් වෙත දෙනවා වෙන්න පුළුවන් නමුත් අනෙක් පාර්ශවය යම් කාලයකදී ඔප්පු කරනවා නම් ඔහු නිමි සුබ සාධනයේ සලසන්නේ මමයි කියලා උපරිම සුබ සාධනයේ දා ඒ පිළිබඳව අධිකරණය සලකලා බල ඒකී කාරණා පිළිබඳව සලකලා බල දරුවාගේ බාරකරත්වය මාරු කරන අවස්ථාවන් තියෙන වෙනස් කරන අවස්ථාවන් තියෙන ඉතින් ඒක නිසා ඒත් එක්කම ගත්තොත් එහෙම දැන් දරුවෙක්ගේ කොයි කොයි විමසීමක් කරනවාද කියන කාරණාව ගත්තොත් අවුරුදු 10ට වඩා වැඩි දරුවෙක් නම් දරුවගෙන් විමසීමක් කරනවා කොයි විදිහටද බාරකාරත්වයේ තීරණය කරන්නේ මට ඉතාම කෙටි පිළිතුරක් දෙන්න බාරකාරත්වයේ සහ ප්‍රවේශයිතිය කියන දෙක වෙනස් වෙන්නේ කොහොමද හරියටම හරි දැන් බාරකාරත්වයේ කියන කාරණාව ගත්තොත් අපිට බාරකාරත්වයේ ආකාර දෙකකින් සැලකන්න පුළුවන් එකක් නෛතික බාරකාරත්වය අනිත් එක තමයි ශාරීරික බාරකාරත්වය ශාරීරික බාරකාරත්වය කියලා කියන්නේ දරුවෙක් එදිනෙදා ජීවිතය තුළ කාත් එක්කද ඉන්නවා කියන කාරණාව නෛතික බාරකාරත්වය කියලා කියන්නේ දරුවගේ ජීවිතේ වැදගත් තීරණ විශේෂයෙන් අධ්‍යාපනය වෙන පුළුවන් විදේශ ගමනක් වෙන්න පුළුවන් එවැනි අවස්ථාවකදී කොයි ආකාරයෙන්ද දරුවගේ බාරකාරත්වය තීරණය කරන්නේ එතකොට මම මගේ ශරීරික පිළිතුරක් අවශ්‍යනේ මේ ඉතාම පුළුල්ව මාත්‍රකාවක් නිසා අපි ඔබට ආරාධනා කරනවා ලබන සතියේ අපිත් එක්කතු වෙන්න කියලා මොකද ඔබතුමී ඉතාම පැහැදිලිව ඔබට ඒ පිළිබඳව පැහැදිලි කරනවා සහ අපේ නීතිශ්‍රතුමිය හරිම කාර්යබහුල කෙනෙක් නමුත් අපි ඒක ආරාධනාවකින් ඇයව කැඳවාගෙන ඉන්න අපිට අවස්ථාව උදා වුණා නමුත් අපිට අද දවසේ ලැබිලා තියෙන කාලයත් එක්ක මේ මාත්‍රකාව මෙතනින් එහාට කතා කරගෙන යන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි ලබන සතියේ මේ මාත්‍රකාව පිළිබඳව පුළුල්ව කතා කරමු කෙටියෙන් මම කැමති ඔබ මේ පණිවිඩය ලබා දෙනවා නම් නීතිශ්‍රතුමියක් විදිහට ඔබ නිරන්තරයෙන් සමාජයට දෙන පණිවිඩයේ දික්කසාදයකදී ඔව් ඇත්තටම විවාහයක් තුල අපි ගොඩනගන්නා වූ මහ පවුලක් තියෙනවා විශේෂයෙන් මේ පවුලේ ප්‍රධානම පුරුක බවට පත් වෙන දරුවන් ඉතින් ඒක නිසා දෙන්නෙක් එකට එකතු වෙනවා කියන තීරණය ගන්න අවස්ථාවේදී මේ ගැන බොහොම සැලකිලිමත්ව ඒ තීරණයට ආ යුතුයි මොකද ඒක තුල දිග ගමනක් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන නිසා ඉතින් විශේෂම අවධානය යොමු කරන්න ඔබ දෙපළ අතර ඇතිවන්නා කුමන හෝ ගැටලුවක් වුණත් දරුවන් එක්ක සලකලා බලන්න දරුවට අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනි ඉතින් මොකද උසාවියවලදී අපි ප්‍රායෝගිකව මුණ දෙන ප්‍රශ්නේ ළමයා අම්මයි කාවත් ඉන්න කැමති දරුවා තාත්තකාවත් ඉන්න කැමති ඒකට කොහොමද මේ දරුවා දෙපැත්තකට වෙන් කරන්නේ ඒක නිසා මේ කියන මේ මානසික තත්ත්වයන් ගැන සලකලා බලලා තීරණ ගනිද්දී තීරණ ගන්න ඔබ හිතනවා නම් නීති අසාධාරණයි කියලා. ඇයි ඒ කියපු කරුණු කාරණායතල ඔබට තේරෙන්නේ නැති නීතිය කොතරම් මානුෂීයද කියලා. ඒ නිසා ඔබත් ජීවිතේ මානුෂීය තීරණ ගන්න හැකි සෑම විටම උත්සාහ කරන්න. අපි ලබන සතියේදී මේ පිළිබඳව කතා බහ කරමු. නීතිශ්‍රතුමියට අපි ආරාධනා කරනවා කාර්යබහුලකම ඇතුළේ අපිට පුංචි අවස්ථාවක් දෙන්න කියලා. අද දවසේ අපිට එක්ක සම්බන්ධ වුණේ නීතිවේදී නීතිශ්‍රත නදීජා ඩයස් නීතිශ්‍රතුමිය 077 98 25 374 කියන දරකතනා කියන ඔබට නීතිවේදී නීතිච්ඡ නදීජා ඩයස් නීතිච්ඡ තුමේ සම්මත කර ගන්න පුළුවන්. ඔබේ ගැටළු වලට කාලය වෙන් කරවාගෙන එතුමිය මුණ ගැහෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසෙත් අපිට එක්ක සම්බන්ධ වෙලා බොහොම වටිනා කියන සමාජයේ පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරන්න බොහොම ස්තුතියි අයබෝන් කියලා ඔබට සම්මත. අයබෝන්. හොඳයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.